ටීවී දෙරණට ආදරය කරන මිලියන 3ක ප්‍රේක්ෂක ජනතාව මේ වෙනකොට ලොකු අර්බුදයකට පත්වලා ඉන්නේ. ඒකට හේතුව තමයි මේ වෙනකොට ටීවී දෙරණ ආයිමත් හැක් වෙලා. ඉතින් අපිට මතකයි පහුගිය දවස්වල ටීවී දෙරණ හැක් වෙලා තිබුණා. හැබැයි මේ වෙනකොට ආයිමත් ටීවී දෙරණ ඒ ආයතනයේ විසින් අරගෙන තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් මෙන්න මේ දේ නිසා ටීවී දෙරණින් අපි බලනවා, සංගීතය බලනවා, දෙවණින් බලනවා. හැබැයි මේ කිසිම කතාවක් මේ වෙනකොට අපිට බලාගන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි ටීවී දෙරණ දෙවනි වතාවටත් හැක් වීමට ලක් වෙලා තියෙන නිසා. ඉතින් මේ වෙනකොට අපි දැක්ක පහුගිය දවස්වල ඒ උණු දේ, ඒ හැක්වීම ටීවී දෙරණ ආයතනයේ ඉන්න දක්ෂයින් පිරිසක් එකතු වෙලා චැනල් එක රිකවරි කරා. හැබැයි ඒත් මේ වෙනකොට ඒ ප්‍රශ්නෙම ආයෙමත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ චැනල් එකේ වීඩියෝ අඩුවෙන් තමයි තියෙන්නේ. අමාර වීඩියෝ අන්ලිස්ටඩ්, ඩිලීට් කරලා නැතුව ඇති. ඉතින් මෙන්න මේ තත්ත්වක තමයි ටීවී දෙරණ චැනල් එක තියෙන්නේ. ඉතින් ප්‍රේක්ෂක ජනතාව දෙවිනීමට ආදරය කරන අය, සංගීතයට ආදරය කරන අය කොහොමද මේ කතාවේ ඉස්සරහට වෙන්නේ, මොකද්ද ඉස්සරහට වෙන්නේ, මොකද කතාව බලන්න බැරි කියලා ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වුණේ කොහොමද සංගීතය ඉදිරියට බලන්නේ, ඒ වගේම දෙවිනීම කොහොමද බලන්නේ කියන කාරණාව ගැන. ඉතින් ඇත්තටම මේ කතාව මම අරගෙන ඉන්නම් ඉදිරියට වෙන දේ. දෙවිනීම කතාවේ ඇත්තටම ඉස්සරහට වෙන්නේ කියන්නේ අද කොටස, ඊයේ කොටස බලන්න බැරි වෙච්ච අයට බලන්න පුළුවන් මේ විදියට. අපිට මතකයි හදීස්, ඒ වගේම ලිහිණි මේ වෙනකොට ආදර කතාවක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ ආදර කතාව ඉතාමත් සොඳුරු විදියට, ලස්සන විදියට ගලාගෙන යනවා. ඉතින් ඒ ආදර කතාවේදී රදීෂ් යනවා ලිහිණිට මල් පුකුරක් දෙන්න, මල් වාසකක් දෙන්න. හැබැයි ඒ මල් වාසක දෙන්න යනකොට අර වෙනද ඉන්න වගේම යාළුවෝ ටිකක් ඇවිල්ලා ඒක කඩාකප්පල් කරන්න හදනවා. ඉතින් එතකොට ඊට පස්සේ එතෙන්ට යන්න හදන රදීෂ්ට ඒ කරන්න යන වැඩේ කරන්න වෙන්න හැ. ඉතින් මොකද්ද කරන්නේ රදීෂ්? අර මල් පුකුර ගහක් ඇටින් හංගලා තමයි මේ එතන යන්නේ. හැබැයි මේක හංගනවා, මොකක් හරි දෙයක් හංගනවා කියලා ලිහිණි දන්නවා, දකිනවා. අමාරුට ලිහිණි දන්නේ නැහැ මේක මල් පුකුරක්ද කියලා. හැබැයි මේක දකින ලිහිණි ගිහිල්ලා ඒ මල් පුකුර එතනින් අරගන්නවා. බලනකොට මල් පුකුරක්, මල් පුකුරක්ද කියලා දන්නේ නැහැ. ඉතින් එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ කතාව ඉස්සරහට ගලාගෙන යන්නේ. ඉතින් අපි අනිවාර්යෙන්ම ටීවී දෙරණට මේ වෙච්ච දේ නිසා දෙවිනීම සංගීතය බලන විදිය අනිවාර්යෙන්ම ඉස්සරහට අපි අරගෙන එනවා. Google එකට ගිහිල්ලා කොහොමද බලන්නේ, YouTube එකට ගිහිල්ලා කොහොමද බලන්නේ, ඉස්සරහට කොහොමද අපි මේ කතා බලන්නේ කියලා ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අපේ YouTube නාලිකාව, දුක්ගන්නාරාල YouTube නාලිකාව මේ වෙනකම්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියට දෙරණ ටීවී එකට වෙනදේ, ඒ වගේම දෙරණ ටීවී යථාර්ථයටපත් වුණාද, ඒ වගේම සංගීතයට දෙවිනීමට දෙවිනීම කොටස් ටික කොහොමද බලන්නේ කියලා හැම දෙයක්ම මේ channel එකෙන් අපි අරගෙන එනවා. ඉතින් අනිවාර්යයෙන්ම පහළ තියෙන රතුපාට subscribe button එක දුඹුරු පාට කරන්න. ඊට පස්සේ bell ලකුණ එබුවොත් එහෙම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියට සංගීත දෙවිනීම වෙනදේ හැම දෙයක්ම අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. සිබ දිනාටම සුබ දවසක්.